මේ දැන් අද අද අපි අපේ ප්‍රශ්නේ විසඳගන්න බැරුව ණය ගන්නවා. එහෙමයි. එතකොට නූපන් දරුවන්ගේ අයිතීන් තමයි හොරාකන්නේ. එහෙම අයිතියක් තියනවද? නූපන් දරුවන්ගේ අයිතීන් හොරාකන්න. ඒ කියන්නේ එයා තමයි ගෙවන්න ඕනේ. ගෙවන්න ඕනේ. එතකොට මම ණය අරගෙන නොයේකුත් දැන් එක එක කාම නගර හදන වෙලාවට අවශ්‍ය දෙයක් නෙවෙයි ණය ගන්න. ණයගත් දේ හරියට පාවිච්චි කරන්න. එතකොට ජාතික ප්‍රතිපත්තියක් තිබෙනවා. එහෙම ණය ගන්න බෑ හරියට. නේද? අපි මේකේ පොඩ්ඩක් දුක් විඳිමු. කට්ටියම එකතු එක හැඟීමකට එන්න ඕනේ. එතකොට මේ රටේ මේ රට අර්ථ දක්වනවා මේකට. නමුත් මේ බලන්න නිමක් දැකුමට පෙමක් තිබුණාට කමක් නැහැ. සුදු නංගියේ ගමන් ගමත් gedarat එපා මතකෙට හිමක් නොපෙනෙන යුදබිමේ. එහෙම කියනවා. අර්ථ දක්වන්න මම මේ අර්ථ දක්වන්නේ. නිමක් දැකුමට නුවන් පින් මදි. නේද? ඒ කියන්නේ මේ මගේ ඇස් දෙක පින් මදි. රුවන්වන් මිනි මුතු ළඳේ උපන් මට මෙතන හයිලයිට් කරගන්න ඕන නේ. උපන් නූපන් පුතුන් වෙනුවෙන් රුපුන් වනසම යුදද. එතකොට මේ තියෙන අර්ථය තියෙන්නේ උපන් නූපන් නේද? අපේ අය මෙවැනි අමාරුවෙන් ගොඩනගාගත්ත ලොකු හැඟීම් තුලින් නේද අපි බේරගන්න දැන් හසලක ගාමිණී වගේ ගත්තාම නේද? ඒ වෙලාව කොච්චර ලොකු හැඟීමකින් වැඩ කරපුවද ඒ වගේ කී දෙනෙක් නොපෙනෙන කී දෙනෙක් ඉන්නවද? එතකොට ඒවා අපේ තුලට එන්නේ මේ වගේ දේවල් වලින්. නේද? අපේ පින්වන්ත අය හැම වෙලේම කල්පනා කරන වචනයක් එළියට දාද්දී ක්‍රියාවක් කරද්දී හැම මොහොතකම මේ ජයගත්ත රට රැක ගැනීම සඳහා මේක මේ නිකම් මේ කටමැත දොඩවන මිනිස්සුන්ගේ සහ වෙනත් මේ ඉතාමත්ම නරක විදිහට මේක එක පැත්තක් එක ජාතියකට වර්ධනය වෙන්න දෙනවා එක පැත්තක මේ විශ්වවිද්‍යාල හරියා විශ්වවිද්‍යාල වගේ හදලා අන්තවාදී වපුරන දෙනවා මේක ඇතුලේ මම එක දවසක් යනකොට කවදාකවත් දැකලා නැති මේ දැන්ට මාස 6-7කට ඉස්සෙල්ලා එක ප්‍රදේශයක මම යනවා ජාති මහත්මයා යනකොට මම දකිනවා ඉතින් අපේ මුස්ලිම් ජනතාව ලාංකීය මුස්ලිම් ජනතාව තොප්පියක් දැම්මා ඊට වැඩි දෙයක් අපි දැකලා නැහැ දැකලා නැහැ නේ එතකොට මේකේ අමුතු සරුංගල් තොප්පියක් දාලා ඒක අස්සෙන් පිටිපස්සෙන් නැට්ටක් එල්ලිලා දිගට තියෙන අමුතු ඇඳුමක් මේක මේ කියන්නේ මෙහි අඳින්නේ පාකිස්තාන ඇඳුම මෙහි අඳින්නේ අරාබියා අඳින ඇඳුම ඒ වගේ මේ ක්‍රමිකව සංක්‍රමණය කරනවා මේ සංක්‍රමණය කරමින් තියන්න ඒවට උඩගිඩි දෙනවා ඒවට පහසුකම් සපයලා දෙනවා එතකොට වෙනත් උපසංස්කෘතීන් බලවත් කරන්ඩ ඒක අන්තවාදයට යන්න අවශ්‍ය කරගෙන ඒවා සකස් කරන්න තරම් හිත පෙරලෙන්නේ ඔබතුමාර කිව්ව කාරණාවක් වෙනවා නොයේකුත් ආකාරයේ මේ අර ගත්ත එයාලගෙන් ගත්ත ඔය වරදාන එක ගත්ත ආධාරප ගන්න නරක වැඩ එකතු වෙලා කරපු දේවල් වගේක් තියෙනවා. ඉතින් ඒ වගේ දේවල් හින්දා මෙයාලට මේවා පාලනය කරන්න රට පාවාදීමක් වෙන්නේ. ඒක යන්තම් මේ සිත්වලට දැන්නා නම් මේ වගේ දේවල් මේ රට බේරගත්ත අයගේ වගකීම මොකද මේ මිනිස්සු ලොකු පාපයක් කරගන්නවා කියලා මේ කාරණා. ඉතින් මේ හැම දෙයක්ම අපි කතා කරන්නේ ඇත්තටම කාටවත් පහර ගහන්න නෙවෙයි. ඔබේ යුතුයකම ඔබ කරේ නෑ කියලා කියන්න. සංඝස පහදිකම ඇත්තම අපි කියනවනේ අපි ජාතිය පිළිදෙර මම නම් කියන්නේ අපි ජාතිය පිළිදෙර ස්වාමීන් වහන්සේ අපි ඇත්තටම ලැජ්ජිය යුතුයි. අපි මං හිතන ඉතිහාසයේ ලැජ්ජිය යුතු ඉතාම පහත් පිරිසක් කියන එක අපිට දැන් ඔප්පු වෙන පදුනෝ හේතු ස්වාමීන් වහන්සේ මම හිතන්නේ අවුරුදු 10 කෙනෙකුට අපේ අයට අමතකුණා මේ රටේ හමුදාකාරයා මොකද්ද කරේ කියන එක. ඊට පස්සේ බොහෝ වෙලාවට මේ අන්තර්ජාලිකුද බොහෝ දේවල් ව්‍යාප්ත වෙනවා අටපාස් ආමිකාරයෝ තවදුරටත් ආරක්ෂාවට ඇයි මේ කැම්බල් ඉස්සංගත කරන්නේ කියලා. ස්වාමීන් වහන්සේ අනිත් කාර්යය තමයි පහුගිය කාලේ පුරාම උතුරු නැගෙනහිර තියෙන සියලුම යුද හමුදා කඳවුරු මේ මර්මස්ථාන මේ මේ මුලතිව් දක්වා තිබුණු රටේ මහත් දරුණු මර්මස්ථාන වගේ තැන්වල තිබුණු කඳුරු පිටින් ගැලවුවා ස්වාමීන් වහන්සේ. ඔබ වහන්සේ කියන්නේ ඒ වෙනුවෙන් අපේ තාමත් ඉන්න මේක තුල නිර්භීත හමුදා නිලධාරීන් ඉන්නවා. ඒකත් කියනවා ස්වාමීන් වහන්සේ. මොකද දැන් ඇත්තටම මේ අපි එහෙම ගත්තොත් එහෙම ස්වාමීන් වහන්සේ හමුදාපතිවරයා වර්තමාන හමුදාපතිවරයා දැන් ඉන්නේ වර්තමාන ආරක්ෂක ලේකම්වරයා සටන් බිමේ කාර්යයක් කරපු. එතකොට යුද හමුදාවේ දෙවෙනියා මේ ඒ කියන්නේ මාන්ලිකුමා ඒ සියලු දෙනාම මේ සටන් බිමේ බොහොම ගැටිච්ච කට්ටිය. දැන් ඕන් ඇත්තටම යම්කිසි කාර්යභාරයක් කරනවා තමන් උපරිමෙන්ම මේකට විරුද්ධව. මොකද ස්වාමීන් වහන්සේ මේ එක රැයෙන් කඳුළු පිටින් ගලවලා ජාතික ආරක්ෂාව කියන එක බලපල්ලට දැම්මා. එක රැයෙන් දහස් ගණන් සෙබළු ඒ භූමි වලින් අයින් කරා. ඒක ස්වාමීන් වහන්සේ එක දේශපාලන අණකට බොහෝ තැන්වලදී ඔවුන්ට නිශ්ශබ්ද ඇතුළට ඉන්න කියලා පොගසල කිව්වා. ඒතර කිව්වට පස්සේ ස්වාමීන් වහන්සේ ඒ කියලා අන්තිමට නන්දි කඩාල වල සැඹරුම් කළේන විශ්වවිද්‍යාල තරුණයින්ට සිසිල් පැන් දෙන තරමට අපේ හමුදාව ගෙනාවා.
ස්වාමීන් වහන්සේ දැන් හතක් ආරක්ෂා කරපු සෙබලාගේ භූමිකාව මොකද්ද? එතකොට මෙතන තියෙන ආරක්ෂා මොකද්ද? ඒ ඔහුගේ අභිමානය මොකද්ද කියන එක හඳුනගන්න බැරි පාලකයෝ ඉන්න රටක ස්වාමීන් වහන්සේ මේ කාරණේ අරමුණු පුදුම කාරණාවක් නෙවෙයි. ඉතින් එතකොට අපි පැහැදිලි කරනවා ඔවුන් කියපු දේවල් ඔවුන් පශ්චාත්තාප වෙන ගත්තා. රටක් නිදහස් කරලා ලැබෙන්නේ අවසානට මේකනම් ලංකාව වගේ රටක, ලංකාව වගේ සිංහල බෞද්ධ රටක මොකද අපි බලාපොරොත්තු වෙන්නේ කියලා. ඉතින් ස්වාමීන් වහන්සේ මේක ඇත්තටම හැමනිතරම අපි තේරුම් ගන්න ඕන කවුරු කෙසේ කොහොම කිව්වත් බටහිර බලවේග වලට අවශ්‍යතාවයටයි NGO වලටයි අවශ්‍යතාවයටයි ස්වාමීන් වහන්සේ සුළු පක්ෂව දේශපාලකයන්ගේ දැඩි අවශ්‍යතාවයටයි සිංහල අන්තවාදී දේශපාලකයන්ගේ මැදිහත් වීම මත කරන කාරණයක්. ඉතින් ඒ නිසා අනිත්‍ය ස්වාමීන් වහන්සේ දැන් හොදාකාරව අපි දන්න දෙයක් තියෙනවා. පහුගිය කාලේ මේ සංවිධාන විශාල මුදලක් ආයෝජනය කරලා තියෙනවා. අන්තර්ජාලය හරහා හමුදාව පුළුවන් තරම්, ඒ කියන්නේ හමුදාව කියන මානසිකත්වය හමුදාවේ ගෞරවය නැතිම කරලා දාන්න කියලා. ඒක ව්‍යාපෘති, ඒක ප්‍රොජෙක්ට්. ඒවට අපේ ඔය මේ විවිධ දේශපාලන කණ්ඩායම් කල්ලි ඒකට සෑහෙන ලොකු සහයෝගයක් ලොකුලක් දෙනවා. මොකද මම හිතන සමිනහස දැන් අර පොගසල අපි දැක්කා එක්තරා දේශපාලන මේ වමේ දේශපාලන සංවිධානයක නායකයෙක් කියනවා BBC සේවයට ඔබ පිළිගන්නවද මේක සිංහල බෞද්ධ රටක් කියලා. නෑ මම කිසිසේත්ම පිළිගන්නේ නෑ සිංහල බෞද්ධ රටක් කියන එක. ඒකට හමුදා කාර්යභාරය සම්බන්ධ වීම සීමිතයි ඔහු කියනවා. දැන් ඔවුන්ගේ කාර්යභාරය ඉවරයි. ඒ නිසා තවදුරටත් ඔවුන්ගේ කාර්යභාරය උතුණ ලෙස තියෙන්න ඕනේ කියලා. ස්වාමීන් වහන්සේ එහෙම කියන රටක, එහෙම කියන පාලකයෝ දේශපාලන නිවටි වෙන රටක ස්වාමීන් වහන්සේ අපිට සෑහෙන දෙයක් කරන්න වෙනවා මේ ජාතික ආරක්ෂාව.